ඊශ්‍රායල් සහ පලස්තීන අතර යුද්ධය නිසා පීඩාවට පත්වී තිබෙන්නේ ඒ රට සිටින දෙරටේ ජනතාව විතරක්ම නෙමෙයි. ඒ ශ්‍රී ලංකාවටත් බලපා තිබෙනවා. හමාස් ප්‍රහාරයෙන් අතුරුදහන් වූ යටවර බණ්ඩාර මහතාගේ දීනියත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලයට ලිපියක් යවා තිබෙනවා. එය ඉතාමත් සංවේදී ලිපියක්, උපුටා ගැනීමක්. හිතවත් තානාධිපතිතුමනි, ඊශ්‍රායලයට එල් වූ ප්‍රහාරයේදී අතුරුදහන් වී සිටින සුජිත් නිශ්ශංක නැමැති ශ්‍රී ලාංකිකයාගේ දීනිය මමයි. මගේ පියා 2014දී මට අවුරුදු 5දී සාත්තු සේවකයෙකු ලෙස සේවයට ඊශ්‍රායලයට ගියා. ඔහු එහි වසර 4ක් සේවය කළා. ඉන්පසු ඔහු නැවත 2018දී නිවාඩුවක් සඳහා පැමිණියා. ඔහු එම වසරේම ආපසු ගියා. ඔහු ඉන්පසු නැවත ආපසු පැමිණියේ නැත. නිවාඩුවකට ආයෙත් එන්න කියලා අපි යාට කතා කළා. මේ අවුරුද්දේ ආයෙත් එනවා කියලා කිව්වා. මගේ තාත්තා අපිට ගොඩක් ආදරෙයි. එයා නිතරම අම්මගෙන් ඇහුවා අපිට කොහොමද කියලා. ඔහුගේ මුළු දුරකථනයේම අපගේ ඡායාරූප වලින් පිරී තිබුණා. ඒ තරමටම එයා අපට ආදරෙයි. අපි ඔහුගෙන් යමක් ඉල්ලුවොත් ඔහු එයා අපට අරන් දෙනවා. මගේ තාත්තා කවදාවත් පව් නොකරපු හොඳ කෙනෙක්. ඔහු සෑම විටම සමාජයටත් යහපත් දේ කරපු කෙනෙක්. එයාට මගෙන් සහ මල්ලිගෙන් ඕන වුණේ හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන එක විතරයි. යුද්ධයේ පැවති කාලයේදී ඔහු අපට දුරකථන ඇමතුමක් නොදුන් නිසා අපට ලොකු දුකක් දැනුණා. තාත්තට මොනවා හරි වුණොත් අපි හැමෝම තනි වෙන තරමට අපි අතරමං වෙලා අපට තනියම ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මගේ පියාව වහාම නිදහස් කර දෙන්න ලෙසයි. ඔබට ස්තුතියි. උපුටා ගැනීම අවසන්. ලිපිය ලියා තිබුණේ සෙතුලි තිනේජා යටිවර බණ්ඩාර මහතාගේ දුව. මේ වගේ අලුත්ම දේවල් ඉක්මනටම දැනගන්න නොදුටු ලොවට YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි වීඩියෝ එකක් දාපු ගාම දැනගන්න එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.